අද අලුයම තුනට පමණ මාලිගාවත් නිවාස සංකීර්ණය අසලට ගොස් ඇත්තේ මාකඳුරේ මදුෂ්වත් රැගෙනයි. නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටු දෙක අසල නිලධාරීන් පිරිසක් රඳවා CCD ස්ථානාධිපතිවරයා මදුෂ්වත් රැගෙන තවත් නිලධාරීන් 6 දෙනෙකු සමග පියකට පෙළින් නිවාස සංකීර්ණයට ඇතුළු වී තිබුණා. එහි පළමු මහලට පිවිසෙනවත් සමගම දෙවැනි මහලේ ගිනි අවි දෙකක් අතදිවරණේ සිටි පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබා තිබෙනවා. ඉන් එක් වෙඩි සොරවේ උඩුමහල දහවෙනි තට්ටුවේ කාමරයක නැත්නම් නිවසක සංගවා තබලා එය පොලිසියට ලබා දීම අදහසින් තමයි මේ ස්ථාන පොලිසිය කැඳවලා තිබ්බේ. එසේ වුණත් ඉතාම උපක්‍රමික ලෙස ඔවුන් සැලසුම් කරලා තිබිලා තියෙනවා. මෙම මහල් නිවාසයේ තරපු පෙළ නැගෙමින් උඩට යන පොලිස් නිලධාරීන්ට සැඟවී සිටින් පිස්තෝල අවි වලින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. ඒකම අපරාධකරුවන් පාවිච්චි කළායයි සැක කරන බ්‍රවුනිං වර්ගයේ පිස්තෝල දෙකක් මෙම ස්ථානයේ වී සොයාගෙන තියෙනවා. වෙඩිකරුවන් පැමිණ පසුව අතහැර දමන පසු මාලිගාවත් නිවාස සංකීර්ණයේ දසවන මහලේ සිදු කළ සෝදිසියේදී අදාළ නිවසේ සංගවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 22ක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වුණා. 10 වෙනි තට්ටුවේ තිබිලා සොයාගෙන තියෙනවා හෙරොයින් කිලෝග්‍රෑම් 22ක්. වටිනාකම රුපියල් කෝටි 22ක් පමණ වෙනවා. මොහු පසුගිය කාලාන්තරය පුරාම දුබයි රාජ්‍ය ඉඳලා මෙරටට එවපු විශාල මත්කුඩු තොග සෑම එකක් පසුබසම සිටපු ප්‍රධාන පෙරසක්කරුවේ විශේෂයෙන්ම දකුණු පළාත් සහ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් මොහුගේ අනුගාමිකයින් සහ මොහුගේ හිතවතුන් තමයි මද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධ සිටින ප්‍රධානම ජාලාව මෙහෙවන්නේ. පසුගිය කාලේ මුළුල්ලේම ඔහු අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුව බාරයේ සිටියත් ඔහුගේ මද්‍රව්‍ය ජාලය අඛණ්ඩවම ක්‍රියාත්මක වෙලා තිබෙන බව. කංචිපුරයේ දෙවනි වෙනිදා කොහොමද දැන් බොඩි එක කොහෙටද ගෙනියන්නේ මේක? මාතර ගෙනියන්නේ. මාතර ගෙනියනවා. ඈ? මාතර ගෙනියනවා. ඔව්. ඉන්පසු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ මාකදුරේ මදුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට ලබා දෙන ලෙසයි. ඔහුගේ දේහය අද පස්වරුවේ මාර්ගම පිහිටි පෞද්ගලික බලශාලාවක් වෙත රැගෙන එනු ලැබුවා. අපරාධකාරී නායකයෙකු ලෙස කරඩියට පැමිණෙන්නේ 2006 වසරේ ජුනි මාස 11 වන දින එවකට දක්ෂිණ සංවර්ධනාධිකාරී සභාපතිවරයාව සිටි ඩැනී හිත්තටිය මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියත් සමගයි. එතැන් සිට මනුෂ්‍ය ඝාතන සිද්ධීන් 50ක් පමණ සම්බන්ධයෙන් ඍජුව සහ වක්‍රව ඔහුට චෝදනා එල්ල වූ අතර 2017 වසරේදී තවත් පාතාලකල්ලි නායකයෙකු වන සමයන් ඇතුළු පිරිසක් කළුතර බන්දනාගාර බස්රතයෙන් රැගෙන යමින් සිටියේදී වෙඩිතබා ඝාතනය කිරීම මාකදුරේ මදුෂ්ගේ සැලැස්මක්. එසේම 2017 වසරේ මැයි මාස 9 වනදා පිළියන්දලදී පොලිස් මද්‍ර විනාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට වෙඩි තැබීමේ සිද්ධිය දෙසැලසුම් කර තිබුණේ මාකඳුරේ මදුෂ් විසින්. ඒ අතර 2018 මාර්තු 7 වනදා අඟුරුකොළ පැලස ප්‍රදේශයේදී පණ්ඩිතගේ ශාන්ත කුමාර නොහොත් කොස් මල්ලී නැමැත්තා ඝාතනය කිරීම සහ හිස කඳින් වෙන්කර කෙසෙල්වත්ත පොලිස් වසමට ගෙනවෙත් දැමීම මෙහෙවීමද මදුෂ් විසින් සිදු කර තිබෙනවා. මෙලෙස අපරාධ රසකට සම්බන්ධ මාකඳුරේ මදුෂ් 2015 ජූනි මාස 2 වනදා ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ඩුබායි වෙත පැන යාමෙන් පසු ඔහු ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පත්ව ඒ මරා දැමීම පිළිබඳව නෙමෙයි ජනතාවට තියෙන ප්‍රශ්නේ. ඒ මරා දාපු විදිහ පිළිබඳ ප්‍රශ්නයක් තියෙයි. එදා පොලිස් ප්‍රකාශකවරයෙක්ම ප්‍රසිද්ධියේ කිව්වා අත්අඩංගුවට ගත්ත මදුෂ් හරහා 80 දෙනෙක් දේශපාලඥයන්ගේ නම් හෙළිදරව් වෙලා තියෙනවා කියලා. මේ දියවන්නාවේ කුඩු ව්‍යාපාරිකයෝ ඉන්නවා කියන එක මදුෂ්ගේ කටින් පිට උණයි කියන එක අද මදුෂ් ඝාතනයේ පස්සේ මොකද්ද කරේ? ඒ සියලුම කුඩු ව්‍යාපාරිකයන් සහ ඒ දේශපාලඥයන්ගේ නම්ද ඒවා හැඟවීමක් කරා. මරා දැම්මේ ඒක. උසාවියට මේ නඩුව ගියා නම් උසාවියේ පරීක්ෂණය පැවැත්වුණා නම් නඩු කටයුත්ත තිබුණා නම් මදුෂ්ගේ කටින්ම පාපෝච්චාරණය වෙනවා. ඒ සම්බන්ධතාවයන් තියෙන දේශපාලඥයන් කවුද කියන